මෙන්න පක්ෂ නායක රැස්වීමේ සිදු වුණු දේ සවිස්තරව අපි ඔබට ගෙනෙන්නට ආයන්නේ. පක්ෂ නායක රැස්වීමට කලින් ත්‍රිවිධ හමුදා උපතිවරුන් වර්තමාන වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහව හමු වී තිබෙනවා. රනිල් වික්‍රමසිංහ හමු වුණු අවස්ථාවේදී මේ මොහොතේ ජනමතය සම්බන්ධයෙන් සාකච්ඡාවක් වී තිබෙනවා. කෙසේ වෙතත් සුවිශේෂී කාරණේ වන්නේ රනිල් වික්‍රමසිංහ පක්ෂ නායක රැස්වීමට නොපැමිණීමයි. රනිල් වික්‍රමසිංහ පක්ෂ නායක රැස්වීමට ආවේ නැහැ. අනිකුත් පක්ෂ බොහෝ දෙනෙකු මෙතන ඇවිල්ලා හිටියේ අනුකුමාර දිසානායක සජිත් ප්‍රේමදාසගේ නියෝජිත පක්ෂ මහලේකම්වරයා මෛත්‍රීපාල සිරිසේන ඇතුළු අනිකුත් සියලු පක්ෂවල බොහෝ දෙනෙක් මෙතන ඇවිල්ලා හිටියා. මේ පක්ෂ නායක රැස්වීමේදී ගත්ත තීරණය බවට පත් උනේ ජනාධිපතිවරයා ඉල්ලා අස්වන්නට කලින් රනිල් වික්‍රමසිංහ ඉල්ලා අස්විය යුතු බවයි. නමුත් ඒ බව සිදුවීමට ඔවුන් ඉල්ලීම් කරත් මොකද ඉල්ලීම් කරන්න රනිල් වික්‍රමසිංහ ඇවිල්ලා හිටියේ නැහැ. මේක ඉතාමත්ම වැදගත් මොහොතක්. මොකද රට දැවැන්ත ආකාරය මොකද කිරියල්ල සිරසට කතා කරලා කියනවා මේ ප්‍රතිප්‍රහාර දැක්වීමක් පිළිබඳ මේ අරගලයේ සම්මතයකට පත් කිරීම සම්බන්ධයෙන් උණු අවධානයක් යොමු වෙලා තියෙනවා නම් ඒකට කිසිම විදිහකින් පක්ෂ නායකයින් අනුමැතිය දුන්නේ නැහැ කියන කාරණේ කිරියල්ල ප්‍රකාශ කළා. ඉතින් රනිල් වික්‍රමසිංහ ඉවත් වෙන්නේ නැත්නම් මෙතන ප්‍රශ්නයක් පැන නගිනවා. ගෝඨාභය රාජපක්ෂ ඉවත් වෙච්ච ගමන් නිසඟයෙන්ම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බවට පත් වෙනවා. වැඩබල ජනාධිපතිවරයා දැනටත් ඔහු වැඩබල ජනාධිපති විදිහට ගෝඨාභය රාජපක්ෂ පත් කරලා. ඉතින් යම් විදිහකින් ජනාධිපතිවරයා ඉල්ලා අසනොත් ඔහු වැඩබල ජනාධිපතිවරයා විදිහට ක්‍රියාත්මක කරනවා. ඒ නිසා තමයි පක්ෂ නායකයෝ ඉල්ලන්නේ ජනාධිපති ඉල්ලා අසන්න කලින් රනිල් වික්‍රමසිංහ ඉල්ලා අස්වෙන්න. රනිල් වික්‍රමසිංහ ඉල්ලා අසුනාගෙන් පස්සේ කතානායකවරයාට තමයි ජනාධිපති බලතල ඇනේ ඉන්න අනුතුරුව මාසයක් ඇතුළතදී රනිල් වික්‍රමසිංහට ඉදිරිපත් වෙන්න පුළුවන් ජනමතය දිනා ගන්න පුළුවන් නම් ඒ ඔස්සේ වුණත් පුළුවන් පාර්ලිමේන්තුව ඇතුළතදී කරන්න ඕන ක්‍රියාමාර්ගය අරගෙන සුදුසු කෙනා ජනාධිපතිවරයා බවට පත් කරගන්න. මේ තත්වය ඉතාමත් හොඳින් තේරුම් ගන්නට ඕනේ. රට මහා දැවැන්ත අර්බුදයකට ගමන් කරමින් සිටින වෙලාවක්. ඉතින් පක්ෂ දේශපාලනයේ ව්‍යවස්ථාව ගැන අපි කතා කරනවා නම් මේ වෙලාවේ අවමහානීය වෙන විදිහට ව්‍යවස්ථානුකූලව මේ ප්‍රශ්නේ විසඳා ගැනීම ඉතාමත් අත්‍යවශ්‍යයි. රනිල් වික්‍රමසිංහ පක්ෂ නායක රැස්වීමට නොපැමිණීම කියන්නේ එක බරපතල ප්‍රශ්නයක් වෙනවා මේ මොහොතේදී. ඒත් එක්කම මේ වන විට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණද විශේෂ නිවේදනයක් නිකුත් කරලා තිබෙනවා. ඒ මේ පවතින තත්ත්වයත් එක්ක තමයි ඔවුන් මේ කියන විශේෂ නිවේදනය නිකුත් කරන්නේ. මොකද මේ පවතින තත්ත්වයක් එක්ක දැන් වහාම අගමැතිවත් කරන්න විපක්ෂයේ සියලු පක්ෂ නායකව කතානායකවරයාගෙන් එක හඬින් ඉල්ලලා තියෙනවා මේ අද සිදුවෙච්ච මේ රැස්වීමේදී. ඉතින් මේ දේවල් ක්‍රියාත්මක නොවීම තමයි මේ මොහොතේ පරදින බරපතල ප්‍රශ්නය. දැන් ජනාධිපතිවරයාට පුළුවන් අග්‍රාමාත්‍යවරයාව ඉවත් කරන්න, ජනාධිපතිවරයා ඒකවත් කරන්නට ඕනේ. මොකද දැන් පාර්ලිමේන්තුවට විරෝධතා කරවන්න කඳුළු ගෑස් එල්ල කරමින් විරෝධතා සමනය කරන්න කටයුතු කරමින් ඉන්නවා. ජනාධිපතිවරයාට පුළුවන් බොහොම පැහැදිලිවම මේ වෙලාවේ මේ අවශ්‍ය කටයුතු සිදු කරන්න. මේ අතරතුරේ තමයි නීතිඥ සංගමයේ විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. The Bar Association of Sri Lanka deeply disturbed at the occupation of the Prime Minister's office at Flower Road by protesting crowd. We call upon them to return to said premises to the authorities immediately. Whilst the Bar Association will continue to uphold the rights of the peaceful protest, it does not support a situation lawlessness anarchy which are unconstitutional. ව්‍යවස්ථාවට පරිබාහිර වුණු කාරණාවලට ඔවුන් කිසිදු ආකාරයකින් මැදිහත් වීමක් කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේකක් ඉතාමත් වැදගත්. මොකද අරගලයේ පැත්තෙනුත් ක්‍රියාත්මක වීම සිදු වෙන්නට ඕනේ අනිවාර්යයෙන්ම පවතිනා වූ ක්‍රමවේදවලට යටත්ව. මොකද මේ සියලු දේ තුළ තමයි අරගලයට මානුෂීය ස්වරූපේ එන්නේ. ඉතින් මේ සියලු දේත් එක්ක බරපතල තත්ත්වයකට මේක ගමන් කරන්න නොදී සියලු දෙනා එක පැලට ඉඳගෙන මේක විසඳා ගත යුතු තැනක්. දැන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පැත්තෙන් නිවේදනය නිකුත් කරන්නේ වහාම රට තුළ නීතිය හා සාම්‍ය පරිපූර්ණ ලෙස ස්ථාපිත කරන ලෙස වැඩබල ජනාධිපතිගෙන් සහ ආරක්ෂකංශ වෙතින් ඔවුන් දැඩිව ඉල්ලා සිටිනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සඳහා අවශ්‍ය පූර්ණ සහයෝගය ලබා දීමට සූදානම් බව අවධාරණය කරනවා. නීතිය හා සාම්‍යයට ඉහළින් කිසිවක් තිබිය නොහැක. නීතියට ඉහළින් කිසිවෙකුට සිටිය නොහැක. ඒ මන්දයත් පුරවැසියන්ගේ ජීවත් වීමේ අයිතියක් හිංසනයට ලක් නොවීමේ නිදහසත් සුරක්ෂිත වන්නේ රට තුළ නීතිය හා සාම්‍ය ස්ථාපිත වීමෙන් පමණක් වන බවයි. මේකේ වගකීම් අත්හල නොහැකි බව අප විශේෂයෙන් අවධාරණය කරන්නෙමු. සම්බත නීතියත් ව්‍යවස්ථාපිත ආයතන ව්‍යුහයත් ඊට අදාළ ආයතනික ක්‍රියාවලියත් නිසි ලෙස ක්‍රියාත්මක වීමට එරෙහිව කටයුතු කිරීමට හෝ ඊට බාධා කිරීමට කිසිසේත්ම ඉඩ තැබිය නොහැක. මේ තමයි නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පොහොට්ටුවෙන් ඉදිරිපත් කරපු යෝජනාව හවස 5:47ට. දැන් ඉතින් මේ රනිල් වික්‍රමසිංහගේ විසඳුම කුමක්ද කියන කාරණය පිළිබඳ නම් ප්‍රශ්නයක් වෙනවා. පාටි ලීඩර්ස්ලා බොහොම පැහැදිලිව කියන්නේ රනිල් වික්‍රමසිංහ ඉල්ලා අස්වෙන්න ජනාධිපතිවරයා ඉල්ලා අස්වෙන්න කලින් නැත්තම් ජනාධිපතිවරයාට පුළුවන් ඔව දුරෙන් ඉවත් කරන්න. දැන් මේක මෙහෙම නොවිසිදී අරගල ඉදිරියට ගියොත් පක්ෂ නායකයෝ හම්බුණත් වැඩක් වෙන්නේ නැහැ. විසඳුමක් රනිල් වික්‍රමසිංහගේ පැත්තේ එන්නේ නැත්තම්
ඉතින් අපට බලා සිටින්නට වෙන්නේ රටට කොමක්ද සිද්ධ වෙන්නේ කියලා.